අයිබෝවන් අත කතා කරන්න යන්නේ ලෝකෙ හිටපු විශිෂ්ටතම රහස් ඔත්තු කරු ගැනයි. මේක ලෝකෙ වෙච්ච ප්‍රහලිකාත්මක අතුතන් වීමක් විදිහටත් සැලකෙනවා. ඉතින් මේ රහස් ඔත්තු කරු තමන්ගේ ජීවිතයේ එක වෙලාවෙම ලෝකයේ බලවත්ම රටවල් කීපයකට තමන්ගේ සේවාවන් සපයලා තියෙනවා. මේ රටවල් ගත්තොත් බ්‍රිතාන්‍ය, ජපානය හා රුසියාව. ඉතින් මේ පුද්ගලයාගේ නම සිඩ්නි ජෝර්ජ් රයිලි. මෙයා ගැන කෙටියෙන් විස්තර කරනවා නම් සතුරු නායකත්ව මෙයා කඩාකප්පල් කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙයාට ඉක්මනින්ම තමන්ගේ හඳුනුම්භාවය මාරු කරගන්න පුළුවන් හැකියාවක් තිබිලා තියෙනවා. ඉතින් එයාගේ අවසන් මෙහෙයුමේදී තමයි හැම දෙයක්ම අවුල් යන්නේ. ඉතින් සිඩ්නි ජෝර්ජ් රයිලිගේ මුල් කාණ්ඩය ගැන නම් වැඩි විස්තරයක් නැහැ. හැබැයි එයා ඉපදිලා තියෙන්නේ 1874 මාර්තු 24 ඒ ඔඩෙසාවල. ඔස්ට්‍රියාවල එයා රසායන විද්‍යාව ඉගෙනගෙන තියෙනවා. ඉතින් මෙතනින් පස්සේ එයා බ්‍රසීලියට ගිහිල්ලා බ්‍රසීලයේ හිටපු බ්‍රිතාන්‍ය නිලධාරින් එක්ක යාළුකමක් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ යාළුකම හින්දම එයාට පුළුවන් වෙලා තියෙනවා බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයට බැඳෙන්න. මේක එක කතාවක් විදියට තමයි සැලකෙන්නේ. තවත් කතාවකට අනුව එයා පැරිසියට ගිහිල්ලා පැරිසින් බ්‍රිතාන්‍යට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ නිල නොවන කතා ගොඩක් තියෙනවා. හැබැයි අපි හැමෝටම එකගන්න පුළුවන් කතාවක් තමයි 1895 දී ජෝර්ජ් ඉඳලා තියෙන්නේ ලන්ඩනේ. 1899 දී ජෝර්ජ් මාග්‍රට් තොම්සන් විවාහ කරගන්නවා. විවාහයෙන් පස්සේ ජෝර්ජ්ට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හම්බෙනවා. ඉතින් මේකයට ගොඩක් ලොකු වාසියක් වුණා. සමහර කටකතාවලට අනුව ජෝර්ජ්ට විවිධ හැඳුනුම්භාවයන් වලින් ගුවන් බලපත්‍ර 10ක් විතර තිබිලා තියෙනවා කියලත් කියනවා. ඉතින් ජෝර්ජ් ගත්තත් ඉතාමත් දක්ෂ රහස් ඔත්තුකරුවෙක්. එයා කොච්චර දක්ෂද කියලා කියනවනම් සමහරු එයාගේ දක්ෂතාවය ඇවිල්ලා තියෙන්නේ එයාගේ ජාන වලින් කියලත් කියලා තියෙනවා. ජෝර්ජ්ට ගත්තොත් එයාට රසායන විද්‍යාව ගැන හොඳ දැනුමක් තිබිලා තියෙනවා. ඉංග්‍රීසි භාෂාවට අමතරව පෝලන්ත හා රුසියානු භාෂාව පවා හොඳින් කතා කරන්න පුළුවන් හැකියාවක් ජෝර්ජ්ට තිබිලා තියෙනවා. ඉතින් 1899 ජූනි 18 සිඩ්නිත් එයාගේ බිරිඳත් රුසියාවට ගමන් කරනවා. ඒ යන්නේ බ්‍රිතාන්‍ය රජයෙන් පැවරිච්ච මෙහෙයුමක් කරන්න. ඉතින් රුසියාවට ගිය ගමන්ම සිඩ්නිට ජපානයේ ජෙනරල් අකාසි මොටොජීරෝගෙන් යෝජනාවක් ලැබෙනවා එයාගේ ජපාන රහස් ඔත්තු සේවයට වැඩ කරන්න. ඉතින් කොමා ජෙනරල් වලයාට පුළුවන් වෙනවා සිඩ්නිගේ සේවාවන් තමන්ගේ බුද්ධිංශයට ලබා ගන්න. මේක ප්‍රතිවේලක් විදිහට සිඩ්නි රුසියාවේ හමුදාවේ හා රුසියාවේ බලය ගැන තොරතුරු ජපානයට විකුණද්දී රුසියාවම කෝකේගස් කියන ප්‍රදේශයේ තියෙන තෙල් නිධි ගැනත් විස්තර බ්‍රිතාන්‍යයට ලබා දෙනවා. ඉතින් මේ අවස්ථාවේදී සිඩ්නි ගත්තෝ ඩබල් ඒජන්ට් කෙනෙක් විදිහට තමයි සේවය කරලා තියෙන්නේ. ඉතින් රුසියාවයි ජපානය අතර යුද්ධයට කලින් සිඩ්නිත් එයාගේ බිරිඳත් මැන්චූරියාවලට යනවා. මැන්චූරියාවලට ගිහිල්ලා එතන දැව සමාගම් මිලදී අරන් ෂේප් එකේ ජීවිතය ගෙනියනවා. ඉතින් මේගොල්ලෝ රහස් ඔත්තු කරුවෝ. ඒගොල්ලෝ කවදාවත් ඒගොල්ලන්ගේ ජොබ් එකෙන් අයින් වෙන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවෙත් සිඩ්නි තමන්ගේ රටට සේවය කරමින් තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් පළවෙනි ලෝක යුද්ධය 1914 දී පටන් ගන්නවා. මේ කාලෙදී සිඩ්නි ඇමරිකාවේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඇමරිකාවේ වසර කීපයක් විතර සිඩ්නිට ඉන්න වෙනවා. එතන ඉඳලා එයා ඇමරිකාවත් ජර්මනියත් අතර ඇතිවෙන්න තිබ්බ සම්බන්ධතා කඩාකප්පල් කරනවා. ඉතින් මේකෙන් ඇත්තටම හොඳක් වුණේ කියලා පළවෙනි ලෝක යුද්ධය ගැන දැනගත්තනම් ඕගලන්ට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේක කරන අතරතුර සිඩ්නි ජර්මානුවන්ට යුද්ධය පිළිබඳ විස්තරත් ඒ වගේම ගිනියවිත් විකුණලා තියෙනවා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ සිඩ්නි ලන්ඩන් වලට යනවා. ලන්ඩන් වලට ගිහිල්ලා එතන එයාට දෙවනි ලෙව්තනම්වරයෙක් විදිහට උසස් වීමක් හම්බෙනවා. ඉතින් මෙතනින් පස්සේ සිඩ්නිව රුසියාවේ මර්මන්ට් වලට යවනවා. ඉතින් සිඩ්නි යන්නේ එක මෙහෙයුමකට තමයි. කොමන මේ මෙහෙයුමේ කොටසක් විදිහට සිඩ්නිට රුසියාවේ පළවෙනි රහස් පොලිසිය වෙන චෙකා වලට බැඳෙන්න පුළුවන් වෙනවා. ඉතින් සිඩ්නිගේ මෙහෙයුමට අනුව එයාගේ ප්ලෑන් එක වුණේ ඒ කාලේ තිබ්බ බොල්ෂෙවික් රජය නැති කරලා බොල්ෂෙවික් රජයෙන් රොමනෝ රාජකීය පවුල මුදවා ගැනීම. එවකට හිටපු ව්ලඩමිර් ලෙනින්ව ඝාතනය කිරීම මේ මෙහෙයුමේ කොටසක් වෙලා තිබ්බා. කොමාරි අවසානට මෙහෙයුම නම් අසාර්ථක වෙනවා. සිඩ්නිට කරගන්න දෙයක් නැහැ. එයා හිටපු ස්ථානයත් වටලනවා. එයා කලින් හදාගෙන තිබ්බ සම්බන්ධතාවයකට පිංසිද්ධ වෙන්න එයාට රුසියාවේ ඉඳන් හෙල්සින්කි වලට පැනගන්න පුළුවන් වෙනවා. එතින් ස්ටොක්හෝම් වලටත් ඊට පස්සේ නොවැම්බර් 8 සුරක්ෂිතව ලන්ඩනයටත් සිඩ්නිට එන්න පුළුවන් වෙනවා. ඉතින් 1922 සිඩ්නිට බර්ලින් වල පෙපිටා බොබෙඩීලා කියලා කාන්තාවක් හම් වෙනවා. එයා කියන්නේ නම් එයා දකුණු අමරිකානු ජාතිකයෙක් කියලා. හැබැයි ඇත්තටම එයාගේ නම නෙලී බර්ටන්. කොමාරි දෙන්නම 1923 මැයි 18 විවාහ වෙනවා. ඉතින් නෙලි කියන විදිහට මාස 30ක් විතර එකට හිටියට පස්සේ සිඩ්නි කියලා තියෙනවා රුසියාවේ ඉන්න එයාගේ යාළුවන්ට එයාගේ උදව් අවශ්‍යයි කියලා. ඒ නිසාම 1925 සිඩ්නි රුසියාවට යනවා. එදායින් පස්සේ සිඩ්නිව ආයේ බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් සිඩ්නිට ඇත්තට මොකද වෙන්නේ කියන එක ගැන හරි තොරතුරක් කියන්න අමාරුයි.
ඉතින් කතාව හැටියට 1925 සැප්තැම්බර් වල සිඩ්නි පැරිස් වලට යනවා රැස්වීමක් තියෙනවා මේ රැස්වීමේදී ඒගොල්ලෝ මොස්කව වල බොල්ෂික් විරෝධී සංගමයක් වන ද ට්‍රස්ට් සමග සම්බන්ධතාවයක් ඇති කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා කියලා කියනවා ඉතින් මේකට සිඩ්නි පින්ලන්තයට යන්න ඕන ඒත් ඇත්තටම ගත්තොත් මේක බොරු සංවිධානයක් මේ සංවිධානයේ හදලා තිබ්බේ රුසියාවේ රහස් පොලිසිය වෙන චෙකා එකට පස්සේ ආපු OGPU සංවිධානය. ඉතින් කොමාර ඒගොල්ලන්ගේ සැලැස්මට අනුව ඒගොල්ලන්ට සාර්ථකව රුසියාවේ බොල්ෂෙවික් වලට සිඩ්නිව ගෙන්න ගන්න පුළුවන් වෙනවා. පින්ලන්ත බෝඩරේ පහු කරපු ගාම මේගොල්ලන් සිඩ්නිව අල්ලගෙන සිඩ්නිගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. මේ ප්‍රශ්න කිරීම අතරතුර රුසියානු රජය විසින් සිඩ්නිව ඝාතනය කරා කියලා පුවතත් ප්‍රසිද්ධ කරනවා. ඉතින් කතාව හැටියට සිඩ්නිවේ මොස්කව නගරයට කිට්ටුවෙන් තියෙන වනාන්තරයක් ඇතුලේ ඝාතනය කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. මේක වෙලා තියෙන 1925 නොවැම්බර් 5. ඇසින්දුරු සාක්ෂිකාරයෙක් විදිහට බොරිස් ගුට්ස් වෙච්ච සිද්ධිය මෙහෙම කියනවා. කුමාරි අපිට මේ පින්තූරේ බලා ගන්න පුළුවන් වෙනවා. වාර්තාන විදිහට මේ තමයි සිඩ්නි ජීවිතක්ෂයට පත් වුණාට පස්සේ ගත්ත පින්තූරය. හැබැයි මේ පින්තූරේ බලලා අපිට කියන්න බෑ සිඩ්නි මරුණද නැද්ද කියලා. සමහරක් විට සිඩ්නිට බල කරන්න ඇති මරුණ වගේ ඉඳපන් අපි ෆොටෝ එකක් ගන්නම් කියලා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ විවිධ කටකතා පැතිරෙන්න ගත්තා. සිඩ්නිගේ බිරිඳවර නෙලී බර්ටන් කියනවා 1932 වෙනකන් සිඩ්නි ජීවත් වුණා කියන්නේ යාගාව සාක්ෂි තියෙනවා කියලා. සමහරු කියනවා සිඩ්නිව සෝවියට් රජයේ උපදේශකවරයෙක් විදියට පත් කරලා ඇති කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් සිඩ්නි වගේ දක්ෂ රහස් ඔත්තුකරුවෙක් එහෙම ඝාතනය කරයි කියලා අපිට හිතන්නත් අමාරුයි. ඉතින් අවසානට කියන්න තියෙන්නේ සිඩ්නි ජෝර්ජ් රයිලිගේ අතුරුදන් වීම අදටත් අභිරහසක්. ඉතින් ආරෝණේ ඔයගලගේ අදහස් අපිට කමෙන්ට්ස් වලින් කියන්න. ඉස්සරහටත් මේගේ වීඩියෝස් බලන්න ඕන. ටෙක් වෙද channel එකට අනිවාර්යෙන් subscribe කරන්න. මගේ පරණ වීඩියෝස් බලන්න ඕන. අභිරහස් කතා කියලා YouTube එකේ search කරන්න. ඔයගලන්ට ජය වේවා.